ඔබට සුබ දවසක්. අද අපි ස්වාමින් වහන්සේගේ වචනය සහ දර්ශනය බලන්න යන්නේ. මම කැමති ඔබට ඉදිරිපත් කරන්න ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය. අපි හැන්දෑව රැස්වීම ඉවර වෙනකොට ස්වාමින් වහන්සේගේ සභාව ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් පිරී ගියා. අපිට දැනුණ සිංහාසනයේ වැඩවසන බැටළු පැටවානම් තම සෙනඟ අතරට ආවා කියලා. එලිදරව් 7:14 කියනවා වගේ. උන්වහන්සේම උපස්ථාන කරන්න අපි කතා කළ වචනයට එපිට අප කළ නමස්කාරය අභිභව ස්වාමින් වහන්සේම ආශිර්වාදයෙන් උන්වහන්සේගේ සෙනඟට ලං වුණා කියලා. ඒකට ගීතිකාවක් අපි ගායනා කරනකොට ඒකට පදනම් වුණු පදමාලාව තමයි ආරොන්ගේ ආශිර්වාදය. ගණන් කතාව 6:22 ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතාවකට කියන සේක් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කතා කරමින් ඔබ මේ ආකාරයෙන් කියා ඊශ්‍රායල් පුත්‍රයන්ට ආශිර්වාද කරන්ද. ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කොට ඔබ ආරක්ෂා කරන සේක්වා. ඉතින් මේක හරි ලස්සන ගායනයක්. අපි බලාපොරොත්තු වෙනවා ඒක සිංහලෙනුත් පරිවර්තනය කළ ගායනා කරන්න. ස්වාමින් වහන්සේ සුඛිය මොහොන ඔබ කෙරෙහි බබලවා ඔබට කරුණා කරන සේක්වා. ස්වාමින් වහන්සේ සුඛිය මොහොන ඔබ කෙරෙහි ඔසවා ඔබට සමාදානය දෙන සේක්වා. මෙසේ ඔහු මාගේ නාමයේ ඊශ්‍රායල් පුත්‍රයන් පිට තබත්වා. මමද ඔවුන්ට ආශිර්වාද කරන්නෙමි කිසේක. ඉතින් ගීතාලි 149 මේ තේමාව ගන්නවා. අපි වටකොට ගොඩක් කරදර තියෙන අමාරුකම් තිබෙනවා. මගේ බෑගෑපත් ඉල්ලීම හැම දේව දරුවටම ඒ අමාරුකම් ගැන ශාප කරන්නේ නැතිව ස්වාමින් වහන්සේට ස්තුති දීමක් කළොත් ගීතාවලි 100 ස්තුති දීමෙන් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල් වී ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩප වල ඉමු. ඉතින් ස්තුති දුන විට දොරටුවක් ඇරෙයි ඕනෑම අමාරු ප්‍රස්තාවක. අපි මේක පොඩ්ඩක් උත්සාහ කරලා බලමු. අමාරු ප්‍රස්තාවේදී ක්‍රෝධයට කෝපයට ප්‍රතික්‍රියාවට මැසිවිල්ලට යන්නේ නැතිව ස්තුති දෙමින් උන්වහන්සේ විවෘත කරන දොරටුව බලාගෙන සිටිමු. ඉතින් ගීතාලි 149 කියනවා ශුද්ධවන්තයන්ගේ ස්වභාවයේදී උන්වහන්සේට ප්‍රශංසා ගායනා කරව. ඊශ්‍රායල් තමාමැව තනන් වහන්සේ කරේ ප්‍රීති වේවා. සියොන් දරුවෝ තමගේ රජුරන් කරේ ප්‍රීති වෙත්වා. මොකද අපි කියනවා අපේ රජතුමාගේ රාජ්‍ය තන්ත්‍රය අපි කෙරෙහි බලපානවා. ගීතාලිය මේ යසායා 9:6 ලෙස ඒක අපූර්වයි, මන්ත්‍රණයෙන් යුක්තයි, ආශ්චර්යෙන් යුක්තයි. හැම උපදේශයක් අපිට ලැබෙනවා. නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරෙත්වා. මක්නිසාද ස්වාමින් වහන්සේ තමන් සෙනඟ කරෙහි ප්‍රසන්න වනසේක. දැන් අපිට මේක දෛනික අත්දැකීමක් වෙන්න ඕන, පෑම් පෑ අත්දැකීමක් වෙන්න ඕන. ස්වාමින් වහන්සේගේ ප්‍රසන්නතාවය අපගේ හිස වසා පිණි බිඳුමෙන් පැතිරෙනවා. අපි නැහැවුවා වගේ. ඒ වගේම ස්වාමින් වහන්සේගේ ප්‍රසාදය අපි වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒ නිසා රටේ කරදර කොපමණ තිබුණ නමුත් දේවදරුවාගේ හිත පිරී තිබෙන්නේ මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරෙත්වා. ඉතින් මේ ගැන තව ටිකක් ක්ලිප් එකක් අපි කරා දිව්‍ය සුවය ගැන. ඒක අවශ්‍ය නම් 076-313-4800 ඒ වට්ස්ඇප් එකට ඉල්ලා එවන්න දිව්‍ය සුවය ගැන ක්ලිප් එක. නීති පහක් දිව්‍ය සුවයට, කළ යුතු දේවල් පහ. ඉතින් මේ එකක් තමයි ස්තුති දීම. මක්නිසාද ස්වාමීන් වහන්සේ සමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්න වනසේක. අපි උදේ නැගිට්ටමත් නින්දට යන විටත් දවසේ ඕනෑම වෙලාවකත් අපිට දැනෙන්න ඕන ස්වාමින් වහන්සේගේ ප්‍රසන්නතාවේ මා සමගයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. උන්වහන්සේගේ ප්‍රසාදය මා වෙනුවෙන් ක්‍රියා කරනවා. ඊළඟට යටහත්තුන් ගැලවීමෙන් සරසන සේක. අර යටහත්කමෙන් ඉන්නකොට උන්වහන්සේ තව තවත් ක්‍රිස්තුස් වහන්සේගේ රුව අපිට එකතු කරනවා. ඒකයි ගැලවීමෙන් සරසන සේක. ශුද්ධවන්තයෝ මහිමෙන් යුක්තව සන්තෝෂ වෙත්වා. තමුන්ගේ යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනා කරෙත්වා. මේ කාලේ හැමෝම ගායනා කරන්න අවශ්‍යයි. දක්ෂ ලෙස වුණත් එච්චර දක්ෂ නැති වුණත් අපි ස්වාමින් වහන්සේට ප්‍රශංසා ගායනාවක් උදෙහෙත් කරමු, රැත් කරමු. මේක වචනාර්ථයෙන් පිළිගමු. මොකද මේකේ තිබෙනවා යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනා කරෙත්වා. ඔවුන්ගේ මුඛවල එතකොට මොකද වෙන්නේ? අපේ ප්‍රශංසාව එන්න එන්න උස්ථානවලට ගමන් කරලා ඔවුන්ගේ මුඛවල දෙවන් මහන්සේගේ උතුම් ප්‍රශංසාව අතෙහි දෙමුවත් කඩුවක් වේවා. අතෙහි දෙමුවත් කඩුව තමයි දෙවන් මහන්සේගේ වචනය ආත්මයෙන් ප්‍රකාශ කිරීම. අපි දිනපතා කියවන වචනය. ඒක ජාතීන් කෙරෙහි දෙවන් මහන්සේගේ භය, දෙවන් මහන්සේගේ ව්‍යවස්ථාව, දෙවන් මහන්සේගේ හඬ,
අපි දැන් මහන්සියගේ වචනය අනාගත වාක්‍යයෙන් සහ යාඥාවෙන් ප්‍රකාශ කරන කල දේව දූතයෝ ස්වාමින් වහන්සේගේ වචනේ හඬ අහලා ඒගොල්ලෝ ක්‍රියා කරනවා. ඒකයි දේව දූතයන්ගේ හැටිය. ඒගොල්ලෝ ස්වාමින් වහන්සේගේ වචනේ හඬ අහලා ඒ වචනේ අනුව ක්‍රියා කරනවා. දේව දූතයෝ ඉන්නේ ඒගොල්ලන්ට ඇහෙනකන් ස්වාමින් වහන්සේගේ වචනේ රාවේ. එහෙමයි දේව දූතයන්ගේ ක්‍රියාව. ඊළඟට යටහතුන් ගැලවීමෙන් සරසන ඔවුන්ගේ මුඛවල උතුම් ප්‍රශංසා අතේ දෙමුවත් කඩුවක්. එතකොට මොකද වෙන්නේ? ඔවුන් කුමට දෙයක් ජාතීන් කෙරෙහි විනිශ්චය ප්‍රකාශ කරන්නේ. එතකොට ජාතීන්ට බය වෙනවා. මොකද වායුගෝලයේ දැන්මාංශයේ බයවීම තිබෙන නිසා. නැත්නම් ජාතීන් තාමරික වෙනවා. ඒගොල්ලෝ හිතුවක්කාර ලෙස අන්තනෝ මතික ලෙස අනීතික ලෙස හැසිරෙන්නේ දේව ස්වභාවයෙන් දෙවන වහන්සේ කෙරෙහි බයවීම නිකුත්ුනේ නැත්නම් මිනිස්සු අධර්මිෂ්ඨ වෙනවා. මිනිස්සු හිතුවක්කාර වෙනවා. දේව ස්වභාවට වගකීමක් තිබෙනවා. දැන් මහන්සිය කරේ බයවීම අපින් ගලාගෙන යනවා ජන සමාජයට. මිනිස් වර්ගය කෙරෙහි දනුවම් පමුණවන පිණිස ඔවුන්ගේ රජුන් යදමින්ද ඔවුන්ගේ අධිපතීන් විලංගු වලින්ද බඳින පිණිස, ඒ කියන්නේ යක්ෂ අධිපතීන් සහ පාලකයන්ගේ නොදැමුණු ගති දෙවියන් වහන්සේ බැඳ දමනවා දේව දරුවන්ගේ ස්තුති ප්‍රශංසා මැදියේ. අපිත් සෙසු ජනතාවගේ කැළමිල්ලෙන් කෑ ගැහුවොත් අපිට අයිති කරුණාවේ සිංහාසනයේ ඉදිරියේ පෙනී සිටීම අපිට නැති වෙනවා. ඒ නිසා අපි තීරණයක් ගන්න ඕන, මනුෂ්‍යයන්ගේ අධිකරණ ඉදිරියේ අපි පෙනී සිටිනවද කෑ ගහ අභක්තිකයන් වගේ? ඒගොල්ලෝ වෙන කිසි දෙයක් දන්නේ නැහැ. නැත්තම් දෙවියන් වහන්සේගේ කරුණාසනයේ ඉදිරියේ ප්‍රීතියේ ප්‍රශංසාවෙන් යාතිකාවෙන් ස්තුති දීමෙන් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමෙන් පෙනී සිටිනවද? ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ට කරන්න. මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේ. ලියන ලද විනිශ්චය කියන්නේ දේව වචනේ අපි කියන ඒවා අපි ප්‍රකාශ කරනකොට ඒවා දිනෙන් දින වෙන්න පටන් ගන්නවා. එහෙමයි සභාව දේශය පාලනය කරන්නේ. හැම ඇදහිලිවන්තයම හැමදාම කියවන දේව වචනය ඔහු ප්‍රකාශ කරන කල ඔහුගේ ජීවිතය, ඔහුගේ වැඩපොලේ, ඔහුගේ අසල් වාසීන් අතර, ඔහුගේ සමීපතයන් ඔයිකොස්සක අතර ඒ දේව වචනය දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ලෙස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේක තමයි ස්වාමින්ගේ යාඥාවේ අදහස. ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණනි, ඔබගේ නාමයට ගෞරව වේවා, ඔබගේ රාජ්‍ය වේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් භූමියේද කරනු ලැබේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මාගේ භූමි භාගයේද කරනු ලැබේවා. අපි ස්වාමින් වහන්සේගේ වචනයෙන් මේ தত্ত্বය ප්‍රකාශ කරනවා. ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ට කරන පිණිස, ඒ කියන්නේ වචනේ සාර්ථකත්වය, වචනේ ප්‍රතිඵලය ඔවුන් කෙරෙහි ඉෂ්ට කරන පිණිස මේ ගෞරවය සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේ. ඉතින් අපි දැන් වහන්සේගේ වචනේ රාජ්‍ය තන්ත්‍රය ව්‍යවස්ථාව අපිට පුළුවන් හැම තැනකම අපි පතුරු. ඒ ගැන අපි උත්සුක වෙමු. ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේ.